ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝම අදත් අද අපි හදමු අපේ පොඩ්ඩන්ට එළවලු කන්න හොර පොඩ්ඩන්ට එළවලු දාලා ලිප්පේ තවන් එකේ දෙකේම හදන්න පුළුවන් කේක් එකක්. ඉතින් මේක හරිම රසයි. ඕගොල්ලන්ට ලිප්පේ හදන අයට මම ගෙනත් තියෙනවා අල වලින් හදන කේක් එකක්. ඒ විදිහට මේ කේක් එක හදා ගන්න පුළුවන්. අවන් එකේ හදන අයට මම පෙන්වන්නම් කොහොමද හදන්නේ කියලා. ඉතින් මේක හරිම හොඳයි පවුල හැමෝටම රාත්‍රි කෑම වේලක් විදිහටත් ඒ වගේම අපිට කැමති එළවලු වර්ග එකතු කරගන්න පුළුවන්. මම ගත්තේ මෙන්න මේ එළවලු වර්ග ටික. ඉතින් ඕගොල්ලන්ට කැමති එළවලු වර්ග එකතු කරලා මේ වගේ කුඩාවට කපා ගන්න පුළුවන්. මම එළවලු වර්ග වලින් ග්‍රෑම් 500ක් 600ක් වගේ හිටින්න තමයි අරන් තියෙන්නේ. මොකද මම හදන ප්‍රමාණය අනුව. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් ඕගොල්ලන් ගන්නවා නම් අපේ දේශී අපේ මෑකරල් බෝංචි ඒ වගේ දඹල කෙසෙල් මුව මේ වගේ ලවුල් උනත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට තැම්බෙන්නේ මදි වගේ හිතෙනවා නම් මුලින් ඒ ලවුල් මේ වගේ කුඩාවට කපලා පොඩ්ඩක් පෑන් එකක තෙල් සුට්ටක් දාලා තෙම්පරාදු කරලා ගන්න. ඉතින් ඒ ලවුල් ටික කපාගෙන ඉවර වෙලා මම බිත්තර තුනක් අරන් තිනවා. මේ බිත්තර තුන මේ විදිහට හොඳට ගසාගෙන මම මේකට එකතු කරනවා කිරි මිලිලීටර් 150. ඊට පස්සේ රසාණුව ලුණු බේකින් සෝඩා මේ දෙක විතරයි මම එකතු කරන්නේ. ඊට පස්සේ බේකින් සෝඩා මම තේ හැඳි එකක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ සැඳි පහක් එකතු කරනවා පාන් පිටි. ඉතින් පිටි ගන්නකොට ඕගොල්ලන්ට පුළුවන් රුලම් පිටි, කඩල පිටි, ඕට්ස්, ඒ වගේම අට පිටි, ඕගොල්ලන්ට කැමති පිටි වර්ගයක් ගන්න. මම පිටි වර්ග දෙකක් එකට කලවම් කරලා තමයි ගත්තේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කලවම් කරලා මම රසානුව ගම්මිරිස් චුට්ටක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් සැරට අවශ්‍ය නම් කැලි මිරිස් ටිකක් එහෙමත් එකතු කරගන්න. ඊට පස්සේ මම අල පොඩි අල ගෙඩි 3ක් විතර ග්‍රෑම් 150ක් විතර විටින්න අරගෙන ග්‍රේඩ් කරගෙන ඒ ටිකත් එකතු කරගත්තා. ඉතින් මේ දේවල් ඔක්කොම හොඳට එකතු කරලා කලවම් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි මේ කවන් එකේ හදන නිසා ඊට පස්සේ අපි මම මේ වගේ ටිකක් ලොකු තැටියක් අරන් තියෙන්නේ මේ විදිහට දාලා මේකට මම තව ටිකක් රස කරගන්න උඩින් එකතු කරනවා චීස්. ඉතින් චීස් ඕගොල්ලන්ට තියෙනවා නම් එකතු කරන්න, නැති වුණා ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් චීස් එකතු කරන්න. මම මොසරෙලා චීස් අරන් තියෙනවා ග්‍රෑම් 150ක් විතර. ඉතින් ඒ ටිකක් මම උඩින් එකතු කරගෙන සේසේ සංසක 180ට කලින් රත් කරගත් අවන් එකේ විනාඩි 30ක් 35ක් වගේ කාලයක් බේක් කරගන්න තියෙන්නේ. ඉතින් කාලය ඔයගොල්ලන්ට වෙනස් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අවන් එකේ හැටියට. මේ තියෙන්නේ බේක් කරගත්තට පස්සේ. ඊට පස්සේ මම ටිකක් මේ විදිහට තැටියෙන් අයින් කරලා නිවෙන්න තියෙනවා. මේක ඇත්තටම හරීම රසයි. අපි එළවලු එකතු කරගන්න එළවලු අනුව ඒ රස වැඩි කරගන්න පුළුවන්. මම හතු වර්ගයක් එකතු කළා. ඇත්තටම හතු එකතු කරලා හදනකොට හරීම රසයි. ඉතින් ඔයගොල්ලන්ට මං කලින් මේ වගේම තව කේක් එකක් හදන විදිහ ගැන තියෙනවා. උඩින් පෙන්නේ ඔක ඔයගොල්ලන්ට ඒක. ඉතින් ඒකත් බලපොන ඇති අය බලන්න. ඒ වගේම එළවලු වලින් හදන පොඩ්ඩක් එළවලු කවා ගන්න රෙසිපි ගොඩාක් ගෙනත් තියෙනවා. ඒ වගේම මේ ළඟදී දාපු රෙසිපි කීපයක් ඕගොල්ලන්ට ඔය පෙන්වන්නේ මම. ඉතින් මේ විදිහට එළවලු කන්න හොර පොඩ්ඩන්ට එකම විදිහට නොදී වෙනස් විදිහට වෙනස් රසට ඒගොල්ලන්ට හදලා ඕනම එළවලුවක් අපිට කවා ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩන්ට වගේම ගෙදර හැමෝටම රාත්‍රී වේලකට ඕගොල්ලන්ට පුළුවන් හදලා බලන්න. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඕගොල්ලන් හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.